අප්‍රේල් මාසය කියන්නේ හැමෝම තමන්ගේ ආතල්ලෙක හොයන මාසේ. නමුත් පුතේ මේක අහන ඔයා පොඩ්ඩක් හිතලා බලන්න. පසුගිය මාස ටික ඔයා හරියට සාර්ථකව ගත කළාද? නැහැ නේද? ටර්ම් ටෙස්ට් එකේ ලකුණු පොඩ්ඩක් මතක් කරලා බලමුකෝ. දැන් මේවට නිදහසට කාරණා නම් හිතාගන්න එපා. මට ළමයි කියනවා අනේ ටීචර් මට විතරක් නෙමෙයි ටර්ම් ටෙස්ට් එකේ ලකුණු අඩු. අපේ පන්තියේ පළවෙනියටයි දෙවෙනියටයි තුන්වෙනියටත් ලකුණු 60 ගණන් 50 ගණන් ටීචර්. මේ පේපර් කොහොමද ටීචර් අමාරු වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. අපිට මේව කරගන්න බෑ ටීචර්. පළවෙනියටත් අච්චර ගණන්නේ ටීචර්. ඒඳ මගේ 40 ගණන් මට කමන්න නෑ ටීචර්. ඔහොම කියලා වාට හිතෙන්න පුළුවන්. නමුත් පුතේ බලන්න ඔයාලගේ පන්තියේ පළවෙනියගේ ඉඳන්ම කොච්චර දුර වලද කියලා. කාටවත් බැරිලා තින 75 පාස් කරන්න. නමුත් උසස් පෙරදි ඒකක් හම්බෙන්නේ 75 පාස් කරන කට්ටියට විතරයි. මොකෝ කියන්නේ උසස් පෙළදිත් ওই විදියට ඔයාගේ දක්ෂ යාළුවන්ට බැරි වුණාන් පස්සේ නිදහසට කාරණාවක් විදියට එයාලගේ ලකුණු වාට ඉදිරිපත් කරන්න පුළුවන්ද? එහෙම කියලා වාට ඔයාට එහෙම කියලා ෂේප් වෙන්න පුළුවන්ද පිටත සමාජයෙන්, ඔයාගේ පවුලේ කට්ටියගෙන්, මිත්‍රයින්ගෙන්? ආ අමාරුයි නේද? එහෙම කරන්න බැහැ නේද? ඉතින් ඇයි මේ ටර්ම් ටෙස්ට් එකට විතරක් අනුන්ව පාවල දීලා Taman එක වේර ගන්න හදන්නේ? ඔයාගේ පන්තියේ පළවෙනියගේ ඉඳන්ම වැඩ බැරි කට්ටිය ඉන්න හින්දා තමයි ඒ කට්ටියට 70 ගණන් වලට යන්න බැරි වෙලා තියෙන්නේ. මොකද නැතු ඉතින් පේපර් එක හදපු ටීචර්ගේ වැරද්දක් කිය නේද? උගන්නපු දේවල් වලින් දීපු ප්‍රශ්න පත්‍රය තමයි මේ කාට කාටත් මේ හරියට උත්තර ලියා ගන්න බැරුව මේ වගේ අඩු රිසල්ට් එකක් අරගෙන පාතට වැල්ලා තියෙන්නේ. ඒකෙන් ඇත්තටම කියවෙන්නේ ඔයාල වැඩ කරලා තියෙන ප්‍රමාණය හොද්දටම මදි කියන එක මිස වෙන මොකවත් නෙමෙයි. ඉතින් ඔයාම කල්පනා කරලා බලන්න මේ තර්ගකාරී විභාග රටාව තුළ හැමදාම තර්ගයන්නේ පුතේ. ඔයා ඒ ලෙවල් ඉවරයක් වෙනකම්ම තර්ගයක්. ඉතින් මේ තර්ගයට මූණ දෙන්න යන ඔයා මේ අප්‍රේල් මාසෙදිත් අර පසුගිය මාසවලදී වගේම ඔහේ ඉඳලා ඔයා හිතනවාද ඔයාට ගොඩේමක් තියෙනවායි කියලා? නෑ, ඔයාට කිසිම ගොඩේමක් නෑ. එහෙනම් මොකද්ද කරන්න ඕන? පුතේ මම දරුවන්ට කියලා තියෙන්නේ රැට වවුල පියාඹන ටයිම් එකට හැමෝම නිදි ටයිම් එකට ඔයා මාන්සියලා වැඩ කරනවා නම් ගණන් හදනවා නම් හැරීගෙන අනිවාර්යෙන්ම දිනනවාමයි. ඔයාට මේ කතා කරන්නේ ලංකාවේ අඩුම වයසකින් තමන්ගේ පළවෙනි වෙහිකල් එක විදිහට අවුඩ එකක් බසපු ගුරුවරියක් වගේම උසස් පෙළට ඒ තුනක් ගත්ත එක්කෙනෙක්. මගේ මේ ක්වොලිෆිකේෂන් ගැන ඇත්තටම මං කියන්න අවශ්‍ය නැහැ. ඔයාලා මං ගැන හොඳටම දන්නවා. ඉතින් මගේ අත්දැකීමට අනුව මට කියන්න තියෙන්නේ අනිත් මිනිස්සු වැඩ කරන්නේ නැතුව රෙස්ට් කරන වෙලාවෙදී මහන්සියලා කාගෙන වැඩ කරන එකටම විතරයි දවසක අනිවාර්යෙන් ඉක්මනින්ම දිනන්න පුළුවන්. පුතේ පරක්කු වෙලා දිනලා වැඩක් නැහැ. මං වයස අවුරුදු 50 පැනලා අවුඩි එකක් කරන් වැඩක් නැහැ. මං අවුරුදු 45 පැනලා අවුඩි එකක් කරන් වැඩක් නැහැ. මොකද මගේ ජීවිතේ හොඳම කාලය එතකොට ගත වෙලා ඉවරයි. ඔයාලගේ ලස්සන හීන තියෙනවා. හීන තිබ්බට ඔයාලා කවුරක්ව මන් දන්න මන් තරම් මහන්සි වෙන්නේ නැහැ. මේ මන් දන්න. ඔයාලා මහන්සි වෙන ප්‍රමාණය හොද්දටම මදි. මොකද මම ඔයාලා දිහා බලාගෙන ඉන්නවා. ඒතර මට තේරෙන දේ තමයි ඔයාලා ඇත්තටම මහන්සි වෙන මදි. එහෙනම් මොකෝ කියන්නේ අප්‍රේල් මාසයේදීවත් කාගෙන වැඩ කරමුද? අනිත් ළමයිට ඕන තරම් ආතල් ගන්න කියන්නේ. හරි. ඔයා ඉවසගෙන දරාගෙන ඔයා වැඩ කරන්න මේ මාසෙදී අනිත් අයට වඩා ඔයා බලන්න මොනවද මං කරන්න ඕන දේවල් කියලා. ඔයාලට ඔයාලා කරන්න ඕන දේවල් මගෙන් දැනගන්න පුළුවන්. මොනවද ටීචර් මං ගොඩ දාගන්න කරන්න ඕන මේක? ඔයාලට තිබ්බ මගෙන් අහන්න. හා මගේ YouTube channel එකේ මං කියන මොනවද පුතේ ඔයා කරන්න ඕන කියලා. හා ඔයාලට තනියෙන් ගොඩ යන්න බැරි නම් ඔයා එන්න අපි ගාවට. අපි ඔයාව ගොඩ දාලා දෙනවා අනිවාර්යෙන්ම. තවදුරට බොරුවට වැඩ කර නැති පන්ති ගාන යන්න එපා දෙමාපියන්ගෙන් සල්ලි නාස්ති කර කර. අප්‍රේල් මාසෙදී අපි ගාව 2024 වල දරුවන්ට පන්ති වර්ග 6ක් තියෙනවා. පන්ති වර්ග 6ක් තියෙනවා 2024 වල කරනවාට. බැරි දේවල් සියල්ලම අයන් ඉඳලා හොඳට ඒ තුනක් ගන්න කරන්න ඕන දේවල් මොනවද කියලා හොද්දට ඔළුවට දාලා අපි මේ දේවල් හොද්දට ඔයාලට පුළුවන් කරවන්න. ඉතින් තීරණය ගන්න ඔයා. අනේ මිනිස්සු වගේ දවල්ටත් බුදියන නිදි කුඹරෙක් වෙනවද? නැත්නම් අනේ මිනිස්සු දවල්ට කියලා නිදියන වෙලාවේ ඔයා හොඳට මහන්සියලා තවදුරටත් වැඩ කළ ගේමක් ගහනවද? ඔයා ඒ තීරණය ගන්න ඕන. ඔයා ඔයාගේ ලයිෆ් එකේ තීරණය ගන්න ඕන. ඔයා පරාදුනෙන් පස්සේ ගෙදර ඉන්න අම්මට තාත්තට සල්ලි නැහැ කියලා ඒගොල්ලන්ට බැනුම් කියන්න මොනවාක්වත් කියන්න බෑ. හා ඔයාගේ මේ පේපර් එක අමාරු කරයි කියලා ගුරුවරයෙක්ට කිසිම දෙයක් කියන්න වට අයිතියක් නැහැ. මොකෝ ආයි කියලා අතීතේ කියලා පේපර් එක වෙනස් කරන්නද? නෑනේ, මේ උගන්නපු දේවල් වලින් තමයි පේපර් එක හදලා තියෙන්නේ. ඒකේ වෙතන ඔයාගේ තනිකර ඔයාට බැරිවිල්ලක් තියෙනවා. ඔයාගේ නොහැකියාව වෙතන තියෙන්නේ. ඒකට පිළිමිනිසුන්ට බැල වැඩක් නැහැ. ඉතින් මේ නොහැකියාව ඇත්තම මිනිස්සුන්ට ලැජ්ජාවට කරුණා. මං හරි අකමැතියි මට බැරි දේවල් තියෙනවට.
මං පුළුවන් තරම් උත්සාහ කරන්නේ මට බැරි දේවල් පුළුවන් කරගන්න බැරි දේවල් පුළුවන් කරගන්න උත්සාහ කරන්න කවදාක්වත් බැරි දෙයක් අතහරින්න එපා ඔයාට දිනන්න ඕන මම ඔය කිව්ව දේ හොඳට හිතේ තියාගන්න එහෙනම් ජය වේවා අපි ආරාධනා කරනවා තනියෙන් ගේමක් ගහන්න අමාරුයි නะ අඩුම ගානේ දිනපු මිනිස්සෙක් එක්ක එකතු වෙලා ලොකු පිම්මක් පනින්න එකතු වෙන්න කියලා ආරාධනා කරනවා ජය වේවා එනවා ඔයාලා හැමෝටම